රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 26 වෙනිදා ජාතිය අමතනවා. ජාතිය අමතනවා කියලා කිව්වට පස්සේ හුඟක් දෙනකොට නිකන් මොකද අමුතු ගායක් හැදියා. දැන් Facebook page ටික දිහා බලපුවාම Facebook post ටික share වෙලා තියෙන ඒවා දිහා බලපුවාම අමුතු එකක් හිතාගන්න බැරි අමුතු එකක් හැදිලා. හේතුව තමයි 26 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජාතිය අමතලා කියන්නේ මොනවද කියලා දැන් මේගොල්ලෝ ඔක්කොම දන්නවා. ඒගොල්ලෝ එක අවබෝධයෙන් ඉන්නේ. එහෙම ගත්තම තමයි පේන්නේ. ඒගොල්ලොම තමයි කියන්නේ 26 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජාතිය අමතලා මේ රට බංකොලොත් භාවයෙන් මිදුණයි කියලා ප්‍රකාශයක් කරන්න යනවා. රතිඤ්ඤා පත්තු කරනවා. කිරිබත් කනවා. එහෙම එකක් මේ Facebook එකේ post දිහා බලපුවාම පේනවා. එතකොට රනිල් වික්‍රමසිංහට ලෙංගතුකම් පාන රනිල් වික්‍රමසිංහගේ දේශපාලන විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ එක්ක ඉන්න අයත් සුභාරංචියක් අත ළඟ කියලා Facebook එකේ post share කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් මොනවද 26 වෙනිදා කියන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ දන්නේ නැතුව විශේෂයෙන් මේ සමාජ ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ වගේ අය රනිල් කියන්නේ ඉන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ කියනවා. ඒක තමයි ප්‍රශ්නේ. රනිල් රට බංකොලොත් භාවයේ මිදුණා ඒක මුදුවාගත්තා කියන පණිවිඩේ දෙන්න තමයි හදන්නේ. මේක දේශපාලනික උපක්‍රමයක්. රට බංකොලොත් භාවයෙන් මිදිලා නැහැ. රට බංකොලොත් භාවයෙන් මිදුණා නම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන තමයි මේ බව ප්‍රකාශ කරන්න ඕන කියලා සජිත් ප්‍රේමදාසත් වෝ අනිත්‍යත්ව බලන්නකෝ සජිත් කියන කතාව. අපේ රට බංකොලොත් රට. බංකොලොත් කියන්නේ මොකක්ද? ණය ගෙවා ගන්න බැරි රට. විදේශීය ණය ප්‍රධාන වශයෙන්. ද්විපාර්ශ්වීය ණය, බහුපාර්ශ්වීය ණය සහ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ් හෝල්ඩර්ස් අපිට තියෙන ණය. මේ ණය වර්ග තුල අපිට නැවතත් වරක් ණය ගෙවීමේ පහසුව ලැබෙනකොට, ණය ගෙවාගෙන යන ක්‍රමවේදය සකස් වෙනකොට, එය දැකලා ජාත්‍යන්තර රේටින්ග් සමාගම් ශ්‍රේණිගත කිරීමේ සමාගම් උදාහරණයක් වශයෙන් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්, මූඩිස්, ෆිච් ඒ ශ්‍රේණිගත සමාගම් වලට හැකියාව තිබෙනවා. ඔව් දැන් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ වැඩපිළිවෙලකට ක්‍රමවේදයකට ප්‍රවේශ වුණා. දැන් අපිට පුළුවන් ඒ මූල්‍ය දත්ත ටික උපයෝගී කරගෙන ප්‍රකාශයක් කරන්න බංකොලොත්ද නැද්ද කියන ප්‍රකාශය. විභාගවලට පිනිසින්දලා ප්‍රතිඵල නිකුත් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව. එහෙමනේ. එතකොට විභාග දෙපාර්තමේන්තුව තමයි දරුවෝ සමත් වුණු අසමත් වුණු ඒ ප්‍රකාශය කරන්නේ. ඒ වගේම තමයි අපිට කියාගන්න බෑ අපි බංකොලොත්ද නැද්ද කියලා. ඒක තීන්දුව වෙන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම මූල්‍ය දත්ත රටක මූල්‍ය හැකියාව මත මූල්‍ය තිරසර භාවයේ මත ගන්න තීන්දුවක් තුල. එතකොට තවමත් සමහර ශ්‍රේණිගත කිරීම් අනුව අපි ඉන්නේ සිලෙක්ටිව් ඩිෆෝල්ට්. එහෙම නැත්නම් ඩිෆෝල්ට් කියන තත්ත්වය. අපි අවබෝධ කරගන්නට ඕන මේ අවස්ථාවේ අර දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කරන්නේ දරුවනෝ ඒ විභාග පවත්වන ඒ ආයතන විභාග දෙපාර්තමේන්තුවේ කියන එක අවබෝධ කරගන්නවා. සේම රටක බංකොලොත් භාවය පිළිබඳව ඒ නිගමනයට එන්නේ රටේ ඉන්න තනි පුද්ගලින්ගේ හෝ කණ්ඩායම් වල ඕනෑපාකම් වලට නෙවෙයි මූල්‍ය දත්ත මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන ගන්න තීන්දුව. දැන් මේ කතාව බොරුවක් නෙවෙයි මේ සජිත් කියන්නේ. එහෙම තමයි වෙන්න ඕන. හැබැයි මේ රටේ මිනිස්සු දන්නවා රට බංකොලොත් භාවයෙන් මිදිලාද නැද්ද කියන එක. ඒකයි මෙතන වැදගත්. ඔය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන මේ රටේ බංකොලොත් භාවයෙන් මිදුණද නැද්ද කියලා ඒගොල්ලන්ගේ ප්‍රකාශය කරන්න කලින් මේ රටේ ජීවත් වෙන මිනිස්සු දන්නවා රට බංකොලොත් භාවයෙන් මිදුණද නැද්ද කියලා. ඒක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ වීඩියෝ එක. මේක ඉතාම සංවේදී වීඩියෝ එකක්. ඉතාම සංවේදී වීඩියෝ එකක්. මෙහෙම මිනිස්සු කී දෙනෙක් පෝලිං වල ජීවිතෙන් වන්දි ගෙව්වද?
මෙම මිනිස්සු කී දෙනෙක් බෙහෙත් නැතුව රෝහල් වල ජීවිතෙන් වන්දිගෙවල තියෙනවා. දැන් ඒ තත්ත්වෙන් අත් මිදිලා නැද්ද? ජනතා විමුක්ති පෙරමුණට හරි සමගි ජන බලවේගයට හරි ප්‍රශ්න තියෙන බව පෙන්වන්න උවමනා වුණාට මේ රටේ මිනිස්සු දන්නවා එදා මීට අවුරුදු දෙකකට කලින් තිබිච්ච ප්‍රශ්න අද නැති බව. ප්‍රශ්න තියෙන්න පුළුවන් තියෙනවා, හැබැයි අර අවුරුදු දෙකකට කලින් තිබිච්ච අවිනිශ්චිත භාවය තමන්ගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු සුන් වෙච්ච එක, ඒක මේ වෙනකොට නෑ. ඒක තමයි වැදගත්. එතකොට දැන් විපක්ෂයේ ඔය මුජිබ රහමාන්ලා හර්ෂද සිල්වලා වගේ අය ජනතා විමුක්ති පෙරමුණේ හාදිරු ටික මේ අය කියනවා රට බංකොලොත් භාවයෙන් මිදිච්ච බව මීට කලිනුත් මහ බැංකුව අධිපතිවරයා කිව්වා. ඊයේ ගම්මන්පිලත් ඔය කතාව කියනවා. මේ බලන්නකෝ ගම්මන්පිලේ කතාව. අපේ මුදල් නෝට්ටු වල පළවෙනි අත්සන්කරු වෙන මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ ප්‍රකාශයට පත් කළා 27 වෙනිදා සිට අපි බංකොලොත් භාවයෙන් මිදෙනවායි කියලා. මුදල් නෝට්ටුවේ දෙවන අත්සන්කරු වෙන මහා බැංකු අධිපතිතුමා 2023 දෙසැම්බර් මාසේ ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත් උනේ නැහැ කියලා. මුදල් ඇමතිතුමා කියන්නේ ඇත්තනම් මහා බැංකු අධිපතිතුමා කියන්නේ බොරු. මහා බැංකු අධිපතිතුමා කියන්නේ ඇත්තනම් මුදල් ඇමතිතුමා කියන්නේ බොරු. නිසා අපි මුදල් ඇමතිතුමාටත් මහා බැංකු අධිපතිතුමාටත් කියන්නේ දෙන්න කතා කරලා ජනතාවට එක බොරුවක් කියන්න කියලා. ඒ සුභාරාංචිය බොරුවක් කියලා අපේ තාර්කිකව කරුණුසහිතව පැහැදිලි කරා. දැන් මේ ගම්මන්පිල කියන්නේ එදා මහා බැංකු අධිපතිවරයා එක්ක බොරු කිව්වා, නැත්නම් රනිල් වික්‍රමසිංහ දැන් බොරු කියනවා කියලා. මේ දෙකම වෙන්න බෑ, දෙකෙන් එකයි හරි. එතකොට ඔය කතාව තමයි අනිත් දේශපාලන කණ්ඩායම කියන්නේ විපක්ෂයේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එදා රට බංකොලොත් භාවයෙන් මිදුණයි කියලා ප්‍රකාශයක් කළේ බංකොලොත් භාවයෙන් මිදිච්ච නිසාම නෙවෙයි, IMF සංවිධානයත් එක්ක, IMF සංවිධානයේ වැඩපිළිවෙළත් එක්ක මූලික සාකච්ඡා අවසන් කළා. ඒ ගමනයන්ට රට පටන් ගත්තට පස්සේ IMF එකත් එක්ක අත්වැල් බැඳගෙන ගමනයන්ට රට පටන් ගත්තට පස්සේ බංකොලොත් භාවයෙන් මිදෙන්න මූලික පියවර තිබ්බයි කියන එක තමයි එදා කිව්වේ. ඒක කියන්න හේතු වුණේ ඒ වෙනකොට ඔය දැන් තප්පුලන විපක්ෂයේ දේශපාලන නඩ කිව්වා රනිල් වික්‍රමසිංහටවත් එයාගේ ආණ්ඩුවටවත් IMF එකත් එක්ක ඒ දියුසුමට අස්සන් කළා ඒ ගමනයන්ට බැරි වෙනවා කියලා. එහෙම කිව්වා. එම කිව්ව නිසා තමයි ඒක විශේෂ ප්‍රවෘත්තියක් වෙන්නේ. පහුගිය කාලේ තෙල් බවුසරයක් සෙඩ් එකකට එන එක ප්‍රවෘත්තියක්. හැබැයි දැන් ඒක ප්‍රවෘත්තියක් නෙවෙයිනේ. දැන් ඒක ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒ වගේ තමයි කවුරු හරි කරගන්න බෑ කියලා තර්ක කරපු එක කරගත්තාම ඒක ප්‍රවෘත්තියක්. ඒ නිසා තමයි එදා ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ හැමෝම කිව්වේ රට බංකොලොත් භාවයෙන් මිදීමෙන් පළවුණු පියවර පළමු පියවර තිබ්බා කියලා. දැන් ඒක තමයි අරගොල්ලෝ මතක් කර කර යන්නේ. දැන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණයි කියලා ප්‍රකාශ කරන්න කලින් රනිල් වික්‍රමසිංහ 26 වෙනිදා ජාතිය අමතර ප්‍රකාශයක් කළොත් රට බංකොලොත් භාවයෙන් මිදුණයි කියලා අපි දන්නේ නැහැ කියනවද නැද්ද කියලා. හැබැයි විපක්ෂය අය කියනවා එහෙම කියන්නේ ඉන්නේ කියලා. ඒක වැරද්දක් නැහැ. එකට හේතුව තමයි දැන් ජාත්‍යන්තර ණය හිමියෝ එකඟ වෙනවා නම් 26 වෙනිදා වෙනකොට එකඟ වෙන ආරංචියක් තියෙනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන එක. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කරගන්න ජාත්‍යන්තර ණය හිමියෝ ටික එකඟ වෙනවා. ඒතොර ඒක තව පියවරක්. මේ බංකොලොත් භාවයේ මිදීමේ තව පියවරක් ඒක. දැන් මෙච්චර දවසක් ඔය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ටික කී කීදී රනිල් වික්‍රමසිංහට ඒක කරගන්නත් බෑ කියලා. මේ මීට මාස දෙක තුනකට කලිනුත් මෙයයි කිව්වා රනිල් වික්‍රමසිංහට මේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම කරගන්න බෑ කියලා. ඒක තමයි දැන් මේ රනිල් වික්‍රමසිංහට විශේෂ ප්‍රවෘත්තියක් බවට මේකපත් වෙන්නේ. ඒගොල්ලෝ බෑ කියපු වැඩේ දැන් කරගෙන තියෙනවා. ඒකට එකඟ වුණාම මේ රට බංකොලොත් භාවයෙන් මිදීමේ ඊළඟ පියවරට යන්න පුළුවන්. එනිසා ඒක ප්‍රකාශයට පත් කරන එක විතරක් නෙවෙයි, ඒක විශාල ජයග්‍රහණයක් රටක් විදිහට ගත්ත. හැබැයි ඒකට දැන් මොකද්ද ඔය විපක්ෂයේ ඉන්න පඬිතුයෝ ටික කියන්නේ?
පණ්ඩිතයෝ කියනවා මේ ජාත්‍යන්තර ණය කප්පාදු කරගන්න තිබුණා 30කින් 50ක් අතර අගේ කියලා. 30ක් 50ක් අතර අගේකින් කප්පාදු කරගන්න තිබුණා මේ රනිල් වික්‍රමසිංහගේ කලබලය නිසා. මේ රනිල් වික්‍රමසිංහ මේ ඡන්දේ බලාගෙන මේකට කලබලය නිසා මේ ණය කප්පාදුව 10%ක් විතරයි සිද්ධ වෙන්නේ කියලා. ඒක අලුත් තර්කයක්. බැලු බැලමට එක මරු වගේ හිතෙනවා. ෂෝක් කියලා හිතෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ කලබලය නිසාද එහෙම නැත්නම් වෙන හේතුවක් නිසාද 10%කින් විතරක් ණය කප්පාදු කරන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ලංකාවේ ජාත්‍යන්තර ණය හිමියෝ මේ සාකච්ඡාවලදී කතා කරපු කාරණාවක් තමයි දැන් සාමාන්‍යයෙන් ණය කප්පාදු කරන්නේ ණය ගෙවන්න බැරි නම් රජයකට ණය ගෙවන්න බැරි නම් දැන් එහෙම 50%ක් විතර ණය කප්පාදු කරපු ලෝක රටවල් තියෙනවා. IMF එකත් මැදිහත් වෙලා ජාත්‍යන්තර ණය හිමියෝ තමන්ගේ ණය මුදලින් 50%ක් කප්පාදු කරපු රටවල් තියෙනවා ලෝකේ. දැන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කියන්නේ ඒ වගේ අගයකට යන්න තිබුණා ලංකාවට. රනිල් වික්‍රමසිංහ එක කරගන්නේ නැහැ මේ කලබලයේ. එහෙම එකක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ණය කප්පාදු කරන සීමාව තීන්දුව කරගන්නේ ජාත්‍යන්තර ණය හිමියෝ ඒ සීමාව තීන්දුව කරන්නේ ඒ රටට ණය ගෙවන්න තියෙන හැකියාව ගණන් කරලා ගණනය කරලා. දැන් ලංකාවට 10%කින් ණය කප්පාදු කරන්න තීන්දුව වෙන්නේ ලංකාවට ණය ගෙවීමේ හැකියාව ප්‍රබල මට්ටමක තියෙන නිසා. ඒක දුර්වල මට්ටමක නම් 50%ක් වෙනවා. ඒ නිසා මේ රටේ වැසියෝ විදිහට, පුරවැසියෝ විදිහට, රටවැසියෝ විදිහට, මේ රටේ මහජනතාව විදිහට, මේ රටේ ඡන්දදායකයෝ විදිහට මේ මොන පදමෙන් ගත්තත් මේ රටේ මිනිස්සු හැමෝම සතුටු වෙන්න ඕන අපේ හැයකට. එහෙම නැත්නම් ණය කපා හරින ප්‍රමාණය 10%ට අඩු වෙනවා කියන කාරණාවට. ඒ කියන්නේ 10%කට අඩු වෙනවා කියලා කියන්නේ මේ රටේ ආර්ථික තත්ත්වය හොඳයි කියන එක. දැන් සරලව ගත්තාම මේක ආර්ථික විද්‍යාවේ හරි සරල ඉගැන්වීම තමයි බැංකු පොලී අනුපාතය වැඩි වෙනවා කියලා කියන්නේ රටක ආර්ථිකයෙන් බංකොලොත් වෙනවා කියන එක. රටක බැංකු පොලී අනුපාතයේ තනි ඉලක්කමක පවතිනවා කියලා කියන්නේ රටක ඒ කියන්නේ රටේ ආර්ථිකය හොඳයි කියන එක. ඒක සරල දෙයක්. හැබැයි අද ওই විස්රාම වැටු මේ 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 ওই විස්රාමිකයෝ ඉන්නවනේ තමන්ගේ මුදල් බැංකුවේ තැන්පත් කරලා ඒ බැංකු පොලී ජීවත් වෙන අය. ඒ අය මොකද කියන්නේ? ඒ අය දොස් කියනවා බැංකු පොලී අනුපාතය අඩු වුණ එකට. ඒ අය දොස් කියනවා. මේක දන්නේ නැති මිනිස්සු කියනවා යකෝ පොල් බැංකුවේ තිබිච්ච සල්ලි වලට ගන්න තිබිච්ච පොලියක් නැති වුණාලු මේ රනිල් ලැබිලා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. මේ රටක ආර්ථිකය ගැන තේරෙන්නේ නැති මිනිස්සු. ඒ වගේ තමයි මේ කතන්දරේ. ජාත්‍යන්තර ණය හිමියෝ ලංකාවේ ණය කපා හැරීමේ ප්‍රමාණය ප්‍රතිශතයක් විතර අඩු වෙනවා කියලා කියන්නේ එයා පිළිගන්නවා මේ රට ආර්ථික තත්ත්වයෙන් ශක්තිමත්, මේ රටට ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි තේරුම් ගන්න ඕනේ අපි සතුටු වෙන්න ඕන කාරණාවක් ඒක. දැන් ඕකම තව විදියකට කියවගමු. ඔක තව විදියකට කියවගන්නකොට එන දේ තමයි මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තමයි පාර්ට බහින්න බැරුව හිටපු රාජපක්ෂලට, එහෙම නැත්නම් පාර්ට බහින්න බැරුව හිටපු පොහොට්ටුකාරයට පාර්ට බහින්න පුළුවන් රටක් ඇතිවෙන්නේ. ඔක තව එකක්, තව පැත්තක් මේකේ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට බාරගත්තට පස්සේ තමයි ඇත්තටම රාජපක්ෂලට එහෙම නැත්නම් පොහොට්ටුකාරයට පාර බැලලා යන්න පුළුවන් වෙන්නේ. ඒක රනිල්ගේ වරදක් විදිහට තමයි සමහර අය අර්ථකථනය කරන්නේ. රාජපක්ෂලට පාරට බහින්න බැරි වුණේ ඇයි? ඒ අය මේ රටේ ආර්ථිකේ බංකොලොත් කරපු නිසා. ඒ ආර්ථික බංකොලොත්භාවය නිසා මිනිසුන්ට දැනෙච්ච පීඩාව නිසා ආර්ථිකේ බංකොලොත් කරපු මිනිසුත් එක්ක විශාල වෛරයකින් මේ රටේ මිනිස්සු හිටියා. හැබැයි තමන්ගේ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදලා මේ රට ආර්ථික බංකොලොත්භාවයෙන් මිදලා තමන්ගේ සාක්කුවට, තමන්ගේ බඩට, තමන්ගේ ගෙදරට, තමන්ගේ කුස්සියට දැනෙන පීඩනේ අඩු වුණාම මිනිසුන්ට ඒ කියන වෛරය තුනී වෙලා ගියා. ඒ වෛරය තුනී වීම නිසා තමයි රාජපක්ෂල් දැන් එළියට බැලලා දේශපාලනය කතා කරන්නේ. එමේ හැකියාවක් ඇවිත් තියෙන්නේ. එතකොට ඒකේ වරද රනිල් වික්‍රමසිංහට. ඔව්. මේ අය කියන විදිහට ඔව්.
රාජපක්ෂලට විරුද්ධව රාජපක්ෂලට එරෙහිව මිනිසුන්ගේ තිබිච්ච වෛරය නඩත්තු කරන්න ඕන නම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය නොහදා ඉන්න තිබුණා. ඒක තමයි විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල තර්කය. ලංකාවේ ණය 50% විතර ප්‍රතිශතයකින් කප්පාදු කරගන්න නම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය නොහදා ඉන්න තිබුණා. ඒතර මේ දෙකම සිද්ධ වෙන්නේ රනිල් ආර්ථිකය හදපු නිසා. හැබැයි ඔක හරි අපුරු තර්කයක් තියෙනවා. ඒ තමයි කාට හරි දෙනවන රාජපක්ෂලා එළියට බහින එක නවත්ත ගන්න ඕන. ඒගොල්ලෝ දේශපාලනය කරන එක නවත්තන්න ඕන. ජාත්‍යන්තර ණය හිමියන්ගේ 50% විතර කප්පාදුවක්, ණය කප්පාදුවක් ලබා ගන්න ඕන. එහෙමනම් රටේ ආර්ථික බංකොලොත්භාවය මේ විදිහම නඩත්තු වෙනවා. ඔබ එකඟද රනිල් වික්‍රමසිංහ ලවා ඒ බංකොලොත්භාවය නඩත්තු කරලා තවදුරටත් තෙල් පෝලිං වල නැගලා, තවදුරටත් බෙහෙත් නැතුව පෝලිං වල නැගලා ඉස්පිරිතාලවල මැරිලා තෙල් පෝලිං වල ජීවිතෙන් වන්දිගවල හෙට දවස ගැන අවිනිශ්චිත වෙලා තමන්ගේ රැකියාව ටිකෙන් අහිමි වෙලා රාජ්‍ය සේවයේ ඉඳලා පෞද්ගලික සේවයේ දක්වා සියලුම සේවාවන් රැකියාවන් අහිමි වෙලා වැටුප් ගෙවා ගන්න බැරි රටක් ඇති වෙලා දරුවන්ට අධ්‍යාපනය කඩාකප්පල් වෙලා සාගතයක් ඇවිල්ලා මන්දපෝෂණය ඇවිල්ලා මේ රටේ මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනකොට ඔබ එකඟද? එහෙම එකඟනම් රනිල් වික්‍රමසිංහ කරලා තියෙන වැරද්ද. එහෙම එකඟනම් රනිල් වික්‍රමසිංහ කරලා තියෙන දේ හරිනම් ඒ හරි නිසා තමයි අද ඔබ මේ අර මම මුලින් කියපු සියලු දේවල් භුක්ති විඳින්නේ. කියන්නේ ආර්ථික අහේනියක් නෑ, ඔබේ රැකියාව සුරක්ෂිතයි, දරුවෝ අධ්‍යාපනය ලබනවා, ඉස්පිරිතාල බෙහෙත් ටික තියෙනවා, තෙල් පෝලින් නෑ, ගෑස් පෝලින් නෑ. ඒ රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදපු නිසා. හැබැයි අර මම මුලින් කියපු පීඩාවන් ටික විඳ දරා ගන්න ඕන නම් එම පුළුවන් නම් ණය ප්‍රතිවිරෝධ කරන්නේ කිරීමේදී 50% විතර ණය කප්පාදුවක් කර ගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. ඒ ටික ඒ විදිහටම නඩත්තුනා නම් රාජපක්ෂලාට දේශපාලනය කරන්න අපෝ භාරට බහින්න නැති රටක් හදන්න තිබුණා. රනිල් වික්‍රමසිංහට ඕන උනේ ඒ ටික නෙවෙයි. එයාට ඕන උනේ රටේ ඔබගේ ප්‍රශ්න ටික නිවන්න. ඔබේ ප්‍රශ්න ටික නිවන්න. එනිසා එහෙම කරපුවාම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලට අමුතු එකක් පේනවා. ඒගොල්ලෝ දැන් ලතෝනි කියන්නේ යන්නේ එකට. එඳා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න මේ රටේ දේශපාලන කතන්දරකාරීන්ගේ කයිවාරු වලට අහු වෙනවද? බුද්ධිමත් දේශපාලනයක් එක්ක ඉස්සරහට ගිහින් තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්නවද කියන එක කල්පනා කරන්න ඕනේ ඔයගොල්ලෝ. CCTV කෝපි එක අයිස්ක්‍රීම්.